सदा लन्वलोपी स सदा उबे जीवयति सिरोर पुरा पूपक संग वाला उबे बल अति रुदिरय सदा मिदि සුමලෙස අප වෙතට සදා දුන්නා යේසු සදා නව දිවේ සුමලෙස අපට සදා දුන්නා යේසු සදා දෙවිඳුගේ බලයෙන් ඔබිනා ඔබේ සිරුරට රඳවා ලොව වෙත දුන්නා ගලවන්තා අප දිවි ගැනම සිතා සඳහා සිරුර ඔබේ අප වෙත යොමු කරලා දිවියම ජය ගන්නට සැමදා දුන්නා යේසු රජා අපේ සිරුරට ඔබේ බලය යාගය තුලම සදා සීකරමින් ඔබේ ආගෙ සදා බලලොව ගන්වාලා දෙවීනේ ඔබේ පුතු දුන්න නිසා ඔබ හට ස්තුතිය සදා දෙවීනේ ඔබේ පුතු දුන්න නිසා ඔබ හට ස්තුතිය සදා ගලයි ගලයි රුධිරේ අප ජීවිත හමුවේ. මෙතර උන්වහන්සේගේ රුධිරය කා වෙනුවෙන්ද ගලන්නේ? අපේ ජීවිතයට. අප ජීවිත හමුවේ කියන්නේ අපේ ජීවිතය හමුවීම සඳහා. එනම් මේ ගලන රුධිරය පුද්ගලිකව අපේ ජීවිතයට සම්බන්ධ වෙනවා. අපේ ජීවිතයට හම්බ වෙනවා. එහෙනම් මේක කියනවා ඊළඟට ඔබේ බල අපේ සිරුරට සැමදා ලන්වනු පිණිස සදා මේ ගැලු රුධිරය අපේ ශරීරයට හැමදාම ලං වෙන්න අවශ්‍යයි. ලං වෙනවා කියන්නේ මේක අපි ලබා ගන්නවා. ඒතර මේ ලං වෙන මාර්ගය දෙවියන් වහන්සේ අපිට සම්බන්ධ කරලා දීලා තියෙනවා.
කොහොමද මේ ගලන රුධිරය අපේ ජීවිතේට හම්බ වෙන්නේ සමුවන්නේ අපේ සිරුරට මේක ලං වෙන ආකාරයට උන්වහන්සේ දෙවියන් වහන්සේ යම් කිසි ක්‍රමයක් ලෑස්ති කළා tieනවා පිළියෙල කළා tieනවා ඇයි මේ ශරීරයෙන් ජේසුගේ ශරීරයෙන් ඒ ගලන ලේ අපිට ලබා දෙන්නේ අපිට ගැලවීම තියෙන්නේ මනුෂ්‍යන්ට ගැලවීම තියෙන්නේ මේ ලේ වලින් පමණයි තමගේ පුත්‍රයව යාගයකට සූදානම් කරලා ඒ ගැලු රුධිරය එතන යාගයේ තිබුණට වැඩක් නැහැ. ඒ යාගය ඒ රුධිරය මගේ ජීවිතයට සම්බන්ධ වුණාම තමා මට මේ රුධිරයේ තියෙන බලය පෞකමාවේ බලය මගේ ජීවිතයට ලබා ගන්න පුළුවන් වෙන්නේ. අපි ඊළඟ පදපේලිය මේක හොඳට පැහැදිලි කරනවා. ඔබේ ජීවය ඇති සිරුර පුරා පූපේක සංගවාලා උන්වහන්සේගේ මේ ජීවය ඇති සිරුර මුළු ශරීරයම පූපේක සංගවන සිරුර පුරා කියන මෙතන අදහස වෙන්නේ උන්වහන්සේගේ මුළු ශරීරයම පූපයක් ආකාරයට තමා මගේ ජීවිතයට සම්පූර්ණ වශයෙන්ම ලබා ගන්නේ උන්වහන්සේගේ ශරීරය කොටස් වශයෙන් ඔබේ බල ඇති රුධිරයම සදා මිදියුසවලට සලන. එහෙනම් උන්වහන්සේගේ ශරීරය පූපයක් ආකාරයට ශරීර ලං වෙනවා වගේම උන්වහන්සේගේ රුධිරය සදා මෙතන සදා කියන වචනය තැන් දෙකක යොදා ගන්නවා සදා කියලා මෙතන රුධිරයම සදා කියන්නේ සදා කාලික වශයෙන්. මිදියුසවලට සදා මිදි විශල්ට සදා කියන්නේ මිදි විශල්ට හරවන සාදන එහෙනම් උන්වහන්සේගේ රුධිරයම සුද්ධාත්මයන් වහන්සේගේ බලය තුල මේ රුධිරය මිදි යුෂවලට පරිවර්තනය කරන මේක යම්කිසි බලයකින් සිද්ධ වෙන්නේ මේ ස්වාමීන් වහන්සේගේ යාගය සිදු වෙන ආකාරයේදී සුද්ධාත්ම බලය තුල උන්වහන්සේගේ ශ්‍රී ශරීරය පූපෙක් බවටත් රුධිරය මිදියුෂ බවටත් සුද්ධාත්මයන්වහන්සේගේ බලය තුලින් ක්‍රියා කරන්න ගන්න. එතකොට මේ ආකාරයට ක්‍රියා කරන පූපය සහ මිදියුෂ තමයි අපිට එදා ජේසුස් වහන්සේගේ යාගය තුල දුන්නා වූ ඒ දෙය අපේ ජීවිතයට හමු වෙලා අපේ සිරුරට ලං කරගන්න. එතකොට මේ මම කිව්ව කතාව මුළු පදපේලි හතරටම වළංගු වෙනවා. ගිවිසුම ලෙස අප වෙතට සදා දුන්නා යේසු සදා. මෙහිදී අර වගේම සදා කියන වචනය තැන් දෙකක යෙදෙනවා අර්ථ දෙකක් සහිතව. ගිවිසුම ලෙස දැන් මේ දුනු යාගය උන්වහන්සේ දුනු යාගය ගිවිසුමක් ආකාරයට අපිට ලබා දෙනවා යේසුස් වහන්සේ සදාකාලිකව අපිට සාදලා දෙනවා. එහෙම නැත්නම් හරවලා දෙනවා. මේ ගිවිසුම මේ ලේවල ගිවිසුම අපිට හරවලා දෙනවා ගිවිසුමක් ලෙසට. නව ගිවිසුම ලෙස අපට සදා දුන්නා යේසුස් සදා. උන්වහන්සේ මෙතනදී මේක නව ගිවිසුමක් ලෙසටයි අපිට දෙන්නේ. මේක සාදලා දෙන්නේ මොකක් ආකාරයකද උන්වහන්සේගේ මේ යාගය නව ගිවිසුමක් ආකාරයටයි අපිට සලස්සලා දෙන්නේ. අපි උප්පත්තියට ගියොත් ඇයි මේ යාගයක් උන්වහන්සේ දෙවියන් වහන්සේ අපිට පිළිල කරලා දෙන්නේ? තමන්ගේ පුත්‍රයා තුලින් ආදම්මවගේ පාපය තුලදී උන්වහන්සේ අපිට පොරොන්දු වෙනවා තමන්ගේ පුත්‍රයානන්ව එහෙම නැත්නම් ගැලවුම් කාර්යාව අපිට මේ ලෝකේ වෙනවා කියලා. උන්වහන්සේ මේ ජේසුස් වහන්සේගේ නව ගිවිසුමට පෙර උන්වහන්සේ මනුෂ්‍යට කතා කරනවා. ගිවිසුම් වලට යනවා. පරණ ගිවිසුමේ තියෙනවා ගිවිසුම් කරඬුවක් කියලා දෙයක්. ඒක මනුෂ්‍යන්ට ඒ ගිවිසුම් කරඬුව
උන්වහන්සේ පිළිල කරලා දෙන්න. ඊළඟට උන්වහන්සේ මෝසෙස් තුලේ ගිවිසුමකට එළඹෙනවා දසපණ තුලේ. ඉන් පසුව උන්වහන්සේ තවත් ගිවිසුමකට එනවා සත්වන්ව පූජා කරලා දෙවියන් වහන්සේ වෙත හැරෙන්නට. නමුත් මෙම ගිවිසුම උන්වහන්සේගේ පුත්‍රයාම තමා මේ ගිවිසුමට සම්බන්ධ වෙන්නේ. පිය දෙවිඳුගේ බලයෙන් හොබිනා ඔබේ සිරුරට රඳවා. මෙතනදී බොහොම පැහැදිලිව කියනවා පිය දෙවියන් වහන්සේගේ බලයෙන් හොබිනා. ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ බලයෙන් අනූන ශරීරයක් තමා ජේසුස් වහන්සේට මේ ලෝකේ දීලා උපද්දවන්නේ මිනිසෙක් වශයෙන්. එහෙනම් මේ ශරීරයට දෙවියන් වහන්සේ හා සම්බන්ධ වෙන්න පුළුවන්. මේ දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් ශරීරයක් තමා ජේසුස් වහන්සේට තියෙන්නේ. එතකොට අපි මේක තවදුරටත් පැහැදිලි කරනවා නම් අපේ නවීන දේවල් එක්ක සම්බන්ධ කරලා පැහැදිලි කරනවා නම් අපි දැකලා තියෙනවා දැන් සාමාන්‍ය නිවෙස්වල රූපවාහිනී නරඹනකොට ඇන්ටනාවක් වශයෙන් යොදාගත්ත ඉස්සර නිකන් කූරු දෙකක් වගේ එකක්, එහෙම නැත්නම් ඇන්ටනාවක් වගේ. ඊට අමතරව දැන් නවීන විද්‍යාවට පාවිච්චි කරනවා නිකන් ඒකට අපි ඉංග්‍රීසියෙන් කියනවා සැටලයිට් රිසීවර් කියලා. නිකන් හරියට නේ කෝපයක් ආකාරයට තමයි තියෙන්නේ මේ සැටලයිට් රිසීවර් එක. මේක සම්බන්ධ වෙන්නේ කොහෙටද? මේ රිසීවර් එක සම්බන්ධ වෙන්නේ චන්ද්‍රිකාවලට, සැටලයිට් වලට සම්බන්ධයි. මේ සැටලයිට් එකෙන් තමයි මේ සැටලයිට් රිසීවර් එකට අවශ්‍ය කරන තරංග අරගෙන ඒක රූපයක් ආකාරයට අපේ රූපවාහිනී විකාශනය කරනවා. එහෙනම් අපිට කෙලින්ම රූපවාහිනියට සම්බන්ධ වෙන්නේ නැහැ. රූපවාහිනිය සම්බන්ධ වෙන්නේ අර සැටලයිට් රිසීවර් එක්ක සම්බන්ධ වෙලා, චන්ද්‍රිකාවක් එක්ක සම්බන්ධ වෙලා, එහෙම නැත්නම් සැටලයිට් එකක් එක්ක සම්බන්ධ වෙලා තමයි අපිට ඒ අදාළ කරන රූපේ ලැබෙන්නේ. අන්න ඒ වගේ මේ රූපවාහිනියට කෙලින්ම සැටලයිට් එක සම්බන්ධ වෙන්න බෑ, යම්කිසි උපකරණයක් අවශ්‍යයි වගේ. මේ රූපවාහිනිය සහ සැටලයිට් එක අතර මැදිහත්කාරය වශයෙන් ක්‍රියා කරන්නේ අපි කිව්වා අර සැටලයිට් රිසීවර් එක, එහෙම නැත්නම් අර කෝපයක් ආකාරයේ තියෙන උපකරණය. අන්න ඒ වගේ තමයි මේ උපකරණය මම නිකන් ජේසුස් වහන්සේට සමාන කරුතින් දෙවියන් වහන්සේගේ බලය මේ අර සැටලයිට් රිසීවර් එක අරගන්නවා වගේ තමයි දෙවියන් වහන්සේගේ බලයක් ලෝකයේ මිනිස්සෙක් ආකාරයෙන් ගන්නේ ජේසුස් වහන්සේ පමණයි. මේ ගන්න බලය තමයි අපිට උන්වහන්සේ නැවත උන්වහන්සේගේ යාගය පූපයක් තුලින් මිනිස්ස වූ අපේ ශරීරයට සම්බන්ධ කරමින් තමයි උන්වහන්සේ මේ නව දිවසුම දෙවියන් වහන්සේ අපිත් එක්ක අපිත් එක්ක සම්බන්ධ කරගන්නේ. ලොව වෙත දුන්නා ගලවන්ට අප දිවි ගැනීම සිතා. එහෙනම් දෙවියන් වහන්සේ මේ ඇයි තමන්ගේ පුත්‍රයව අපිට දුන්නේ? අපිට මහා දෙයක් තියෙනවා මේ ලෝකෙන් ගැලවෙන්න බැරි. පාපය කරුණු කොට තියෙන ඒ මහත් වූ දේ අපිට ඉවත් කරගන්න. කිසිම මිනිසෙකුට මේකෙන් ඉවත් කරගන්න බෑ. එම නිසා තමන්ගේ පුත්‍රයව තමයි මේ යාගයකට එවන්නේ. එතකොට තමන්ගේ පුත්‍රයාගේ ඒ යාගය තුලින් පමණයි අපිට දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. අපිට වෙන යාගවලින් සම්බන්ධ වෙන්න බෑ. මම මේ ගැන කලින් ගීතයකත් කතා කරලා තියෙනවා. අසාර්ථක ක්‍රම ගැන දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ වීමේදී කලින් ගීතයක. නමුත් මෙතනදී මේ පූපයේ තියෙන බලය ගැන තමයි මම කතා කරන්නේ. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේගේ නව ගිවිසුමේ තියෙන බලය ගැන තමයි අද මේ අපි කතා කරන්නේ.
ඒ බලය කොහොමද ගන්නෙ? ලෝවෙත උන්වහන්සේ අපේ ජීවිත ගැන සිතලා තමා තමන්ගේ පුත්‍රයව මරණයට උන්වහන්සේ තීන්දුව කරන්නේ. එහෙනම් මේ ආගය එසේ මෙසේ එකක් නෙමෙයි. එහෙනම් මේ ආගය එසේ මෙසේ එකක් නෙමෙයි. මේක දෙවියන් වහන්සේගේ පුත්‍රයාම තමා මේ ආගයේ රැඳිලා ඉන්නේ. අන්න ඒක සිහි කරන්න. එහෙනම් මේක මහේ බලය, දෙවියන් වහන්සේගේ බලය, ගැලවීමේ බලය, පාප පව්කමාවේ බලය අපි ලබා ගන්න උනා. මේ අපේ ජීවිත අසරණ වූ ජීවිත ගැන සිතා තමා දෙවියන් වහන්සේ මේ ලෝවේත උන්වහන්සේ අපිව දෙන්නේ අපිව ගලවන්න. ගැලවුම සඳහා සිරුර ඔබේ අප වෙත යොමු කරලා. එහෙනම් ජේසුස් වහන්සේගේ මේ ශරීරය අපිට යොමු කරනවා පූපයක් ආකාරයෙන් ගැලවීම සඳහා. දිවියම ජය ගන්නට සැමදා දුන්නා ජේසු රජා. එහෙනම් අපේ මුළු දිවියම, මුළු දිවියම කියන්නේ මේ දිවියේ අපිට පෙනෙන කොටසක් තමා මේ ලෝකය තුල දැන් අපිට තියෙන්නේ ශරීරාකාර. මගේ මුළු දිවියම කියන්නේ නොපෙනෙන දිවියකුත් සම්බන්ධයි. මේ නොපෙනෙන දිවිය සහ මේ දිවිය එකතු වෙලා ජයගන්නට ජේසුස් වහන්සේ තමා මේ යාගය දුන්නේ. උන්වහන්සේ තමා මගේ රජු. අපේ සිරුරට ඔබේ බල යොදවා ඔබේ සිරුරේ පහස ලබා. එහෙනම් මේ ශ්‍රී ශරීරය සිහි කිරීමෙන් උන්වහන්සේ මේ ආගිය සිදු කරනකොට අපේ ශරීරයට අර යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ තුලින් දෙන බලය අපේ සිරුරට පහස ලබලා දෙනවා. ඉන්නට ජේසුස් වඩින තුරා යාගිය තුලම සදා. එහෙනම් උන්වහන්සේ ජේසුස් වහන්සේ උන්වහන්සේගේ මුවින් කියලා තියෙනවා, උඹලට අලුත් ආහාරයක් දෙනවා. එහෙනම් ජේසුස් වහන්සේ අපිට කියලා තියෙනවා උන්වහන්සේගේ මුවින්ම, උඹලට මම අලුත් ආහාරයක් දෙනවා. මේක තමයි සදාකාලික භෝජනය. මේ සදාකාලික භෝජනය ඔබලා මම නැවත එන තුරු මා සිහි කිරීම පිණිස මෙය සිදු කරන්න කියලා. එහෙනම් අපි යම් කිසි වරක් පාසා මේ පූපය අනුභව කරනවද, මේ යුජය මිදියුෂ, මේ මිදියුෂ පානය කරනවද, අපි උන් වහන්සේගේ යාගය සිහි කරනවා. අපි තව උදාහරණයක් ගත්තොතින් අපිට මතකයි දෙසැම්බර් කාලේ යම් කිසි දවසක සුනාමියක් සිද්ධ වුණා. ටිකක් අතීත කාලයේදී අපි සමහරලාට ඒ දවසේ ඒ මොහොත සිහි කරනවා යම්කිසි නිශ්ශබ්ද කාලයක් අරගෙන. අපි නිශ්ශබ්ද කාලය අරගෙන අපි යනවා ඒ දේ සිද්ධ වුණු වෙලාවත් එක්කම සිදු වුණු ආකාරය පොඩ්ඩක් මෙනෙහි කරලා අපේ මනස තුළින් ඒක සිහි කරනවා. අන්න ඒ වගේ මේ ජේසුස් වහන්සේගේ යාගය, උන්වහන්සේ දුක් ප්‍රාප්තියක් මේ ආගය සිද්ධ කරනකොට සිහි කරගන්නට අවශ්‍යයි. එහෙනම් සිහි කරමින් ඔබේ ආගය සදා බලලව ගන්වාලා. එහෙනම් මේ ආගය සිහි කිරීම තුලින්, උන්වහන්සේ ආගය සිහි කිරීම තුලින් සදා කාලයටම මේ ලෝකයට නව බලයක්, ගැලවීමේ නව බලයක් උන්වහන්සේ අපිට නිදහස් කරනවා. එහෙනම් අපි තවත් කල්පනා කරොත් බලන්න, උන්වහන්සේගේ ඒ යාගය අපි සිහි කරනකොට, උන්වහන්සේගේ ශරීරය සිහි කරනකොට, උන්වහන්සේ මියදෙනව කල්වාරියේදී මියදිලා උන්වහන්සේව ආදාහනය කරනවා. ආදාහනය කරපුවම උන්වහන්සේව රෙදිපටි වලින් ඔතලා
ඒකොල්ලන්ගේ කථානුගතික ක්‍රමානුව වලලනු ලබනවා. ඇත්තට මෙතන වැළලීමක් නෙමෙයි සිද්ධ වෙන්නේ තැම්පත් කිරීම. එතකොට මේ ශරීරය නැවත නැකිටිනවා. උත්තාන කරනු ලබනවා. එතකොට උත්තානයේදී මේ ශරීරය අපිට පේන්නේ නැහැ. අපිට උත්තාන වුණා කියන තියෙන සලකුණ ලැබෙන්නේ අර රෙදිපටි ඒවා පිළිවෙලකට ඒ ගල් ගුහාවේ දකින්නකොට තමයි. එහෙනම් උන්වහන්සේ ලබාගත් ශරීරය වෙනස්. නැවත ලබාගත් උපත්තියෙන් දී ලබාගත් උන්වහන්සේ නැවත නැකිටිනකොට ලබාගත් ශරීරය වෙනස්. දැන් උන්වහන්සේ ලබාගත් ඒ ශරීරය වෙනස්. මිනිස්සෙක් සාමාන්‍යයෙන් මරුණම අපි එතන හාරලා බැලුවොතින් ටිකක් කල් ගිහලා අවුරුද්දක් හරි දෙකක් හරි එහෙම නැත්නම් ඉතා මෑතකදී හරි හාරලා බැලුවොතින් අපිට පේන්නේ කටු දිරලා දිරපු ශරීරයක් තමයි මිනිස්සෙක්ගේ හැම්බෙන්නේ. එහෙනම් මේ ලෝකේ ජේසුස් වහන්සේ හැර මරුණු සෑම කෙනෙක්ගේම මිනිවල හාරලා බැලුවොතින් ඇටකටු තමයි අපිට බලන්න හැම්බෙන්නේ. යම් කිසි සාධක තියෙනවා. නමුත් ජේසුස් වහන්සේගේ මිනිවල හාරලා බලපුවම තැම්පත් කරපු ගල් ගුහාව හාරලා බලපුවම සාධකයක් තියෙනවා. ඒ සාධකය තමයි ලෝකේ තිබුණු සාධක. උන්වහන්සේව වෙලපු රෙදිපටි විතරයි තියෙන්නේ, ශරීරය නැහැ. එහෙනම් මේ මරණය වෙනස්. ඇයි මේ වෙනස් මරණයක් මේ ශරීරයේ තියෙන්නේ? මේක දේව බලයකින් තමයි මේ ලෝකෙට ඉපදුනේ. මේකේ තියෙන්නේ ඒක පාර්ශිකලි. මේකට දෙවියන් වහන්සේගේ ශුද්ධාත්මයන් වහන්සේ තුලින් තමයි මරියතුමී ගැබ් ගත්තේ. එහෙනම් මෙතන තියෙන්නේ ඒක පාර්ශිකලේ පමණයි, ද්විපාර්ශිකලේ නෙවෙයි. එහෙමනම් උන්වහන්සේ උත්තාන වෙනවා. උත්තාන වෙන්නේ මිනිස්සෙගේ ශරීරයක් ආකාරයට නෙමෙයි. අන්න ඒ උත්තාන වූ ශරීරය තමයි අපිට ලැබෙන්නේ නැවත නැකිටීමේදී උන්වහන්සේගේ මේ යාගය සිහි කිරීම තුලින්. දෙවිඳේ ඔබේ පුතු දුන්න නිසා ඔබ හට සුතිය සදා. මෙතනදී අපි අවසානයේදී සුති කරනවා දෙවියන් වහන්සේට. දෙවිඳේ ඔබේ පුතු දුන්න නිසා ඔබ හට සුතිය සදා. එහෙනම් දෙවියන් වහන්සේ තමා උන්වහන්සේගේ පුත්‍රයව අපිට දෙන්නේ ගැලවෙන්නේ. ඒ ගැලවෙන්න දුන්න නිසා තමා මම මෙතන දෙවියන් වහන්සේට සුති කරන්නේ, උන්වහන්සේව ක්‍රියාවාගේ කරන්නේ. අපිට මේ ගැලවුම් කාර්යාව දුන්න නිසා තමා මේ ගීතයෙන් අපේ දෙවියන් වහන්සේට සුති කරන්නේ. ඔබ සැමට ජේසුස්ට